අපි තේබොන්නේ නැන කඩ තිනව නේද අපි ඒවට එක එක නම් දාලා තිනවා සමහර ඒවට කියනවා සෝම කැෆේ කිංග්ස් කැෆේ මදුෂාන් කැෆේ ඊට පස්සේ මේ පරිගණකයාව කම්පියුටර් ඊට පස්සේ ආවා ඉන්ටර්නෙට් කැෆේ net කැෆේ ඒකාලේ මන් දන්නේ නැහැ මේ කැෆේ කිව්වම මං හිතන්නේ තේබුණ තැනක් කියලා මම ඉතින් මේ net කැෆේ එකට ගියා ගියාම තේබුණ මොනවත් නැහැ එතන කම්පියුටර් තියෙන්නේ මං ඉතින් ජාම්බේරගෙන එළියට ආවා අද අපි පටන් ගන්නෙ යාන්ස් කැෆේ යාන්ස් දෙනවා හිත පිරෙන්න බඩ පිරෙන්න අත පිරෙන්න මොනවද යාන්ස් කියන්නේ හුඟක් අය කියනවා යාන්ස් කියන්නේ මේ hina යන විහිළු කතා වලට නෑ යාන්ස් වල ලොකු ගැඹුරක් තියෙනවා දන්නවද දැන් මේ ළඟදී මගේ මේ මිත්‍රයෝ දෙන්නේ ගියා මේ මේ කඩේකට තේ බොන්න ගිහිල්ලා තේ ඔය තේ එකක් ගේන්න කියලා ප්ලේන් ටී දෙකක් ගේන්න කියලා බලන් ඉන්නකොට ඔන්න එතන තිබිච්ච ෂෝකේස් එකක් අතුලට ගෙනල්ලා තිබ්බා උණු උණුවේ මේ මාළු පාම්පි ගානක් දැක්කම ඒක යාළුවෙකුට හේතුණා මාළු පාන් ගෙඩියක් කන්න ඕන කියලා එයා මාළු පාන් ගෙඩියක් කා මෙහෙම අරගෙන කෑව එක කටක් කාලා අනිත් එකට කිව්ව මොනවද මම මේ මාළු පාන් කිව්වට මාළු පාන් නැහැ මාළු නැහැනේ මේක ඇතුළේ මේ මයි ඔක්කයි බතලයි මොකද්ද මේ උඩ මුදලාලි ටිකක් ඈත ඉඳන් අර කවුන්ටර් එකේ ඉඳන් හේ මොකද නෑ මේ මේ අපේ යාළුව කියනවා මේ මේ මාළු පාන් වල මේ මේ බතල තියන්නේ අර මේ මාළු නැහැ කියලා ඔව් ඉතින් ඇයි වැලි තලපොල වැලි තියෙනවද හා වැලි තලපොල වැලි තියෙනවද කිඹුල බලස්සල කිඹුලු ඉන්නවද කල් බලස්සල ගල් තියෙනවද මාළු පාන් වල මාළු නැහැ එහෙම තමයි